නමස්කාර. අද අපි ඔබත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපේ ජීවිතේට ඉතා වැදගත් කරුණු කීපයක් පිළිබඳව කතා බහක යෙදෙන්න. අපි බොහෝ අවස්ථාවල අපේ මේ ජීවිතයේ විවිධ පැතිකඩයන් අපට හඳුනා ගන්න පුළුවන්. ඒක එක් පැතිකඩක් තමයි, ඉතා වටිනා පැතිකඩක් තමයි අපේ මේ ආධ්‍යාත්මික ජීවිතය කියලා කියන්නේ. ආධ්‍යාත්මික ජීවනය කියන එක. මේ ආධ්‍යාත්මික ජීවනය අපේ ගොඩාක් ප්‍රශ්න, ගැටලු, එහෙම නැත්නම් පුද්ගලයාගේ චර්යාවන් සඳහා යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ යහපත් චර්යාවන් සඳහා, එහෙම නැත්නම් හොඳ චර්යාවන් සඳහා යොදා ගන්න පුළුවන්. අද සමාජය ගත්තාම, ලෝක මට්ටමෙම ගත්තාම ඉතා ගැඹුරට විහිදලා ගිය, එහෙම නැත්නම් බරපතල විදිහට සමාජ පැවැත්මට තර්ජනයක් වන එකක් තමයි දුම්වැටි පානය කියන කාරණය. ඒතොර දුම්වැටි පානය අපේ සමාජයෙන්, ඒ වගේම ලෝක මට්ටමෙන් ගත්තාම ඉතා බරපතල මට්ටමේ සමාජ පැවැත්මට, පුද්ගල පැවැත්මට බාධාවක් වෙලා තියෙනවා. ලංකාව ගත්තාම ජාතිකාර්ථිකයෙන් සැලකිය යුතු මුදලක් අපි වෙනුවෙන් නාස්ති කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපේ ඉතාමත්ම වටිනා ජීවිතය, තරුණ ජීවිත, ඒත් එක්කම ශ්‍රමය ආපසු කැප කරන්න පුළුවන් ජීවිත විශාල ප්‍රමාණයක් අඩපණ වෙලා තියෙනවා. භෞතික වශයෙන් ඔවුන්ගේ ජීවිතය අර්බුදයට ගෙන දෙනවා. එනිසා දැන් මේ විදිහට ගත්තාම අපිට පේනවා, අපේ සමාජ මට්ටමින් ගත්තාම, ලංකාවේ ලෝක මට්ටමින් ගත්තාම මේ දුම් පානය කියන එක, දුම් වැටි උරන එක විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන්ම ඉතා දරුණු ගණයේ පිළිකා වැනි රෝග තත්ත්වයන්, ඒත් එක්කම මානසික නොසන්සුන්තාවයන් සඳහා මේක හේතු වෙලා තියෙනවා. ඒත් එක්කම විවිධ ඒ දුම් වැටි වර්ගයනුත් අද වෙනකොට ව්‍යාප්ත වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්න දුම් කලවලට අමතරව වෙනත් දුම් පානයන් මේ ආකාරයට භාවිතා කරනොත් අපට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මාධ්‍ය අපි පරිශීලනය කරම අපිට පේනවා ගංජා වැනි දේවල්, ඒවා විශේෂයෙන්ම කේරලේ එන ගංජා වැනි දේවල් වලට විවිධ වූ රසායනික ද්‍රව්‍යයන් මිශ්‍ර කරලා ඒවා අලවි කරනවා, මත විකුණනවා. ඒ විකුණන දේවල් භාවිතා කරලා විශේෂයෙන්ම පුරුෂ පාර්ශවය, පිරිමි අය, ඒකිනුත් තරුණ ප්‍රජාව තමන්ගේ මානසිකව ඔවුන් ව්‍යාකූල තත්ත්වයන් පත් කරගන්න. ඒ වගේම ඔවුන්ගේ ශාරීරිකව ගත්තාම විශාල වශයෙන් පරිහානියකට ඔවුන් පත් වෙලා තියෙනවා. ඒකේ අත්‍යන්ත ප්‍රතිඵලය තමයි මේ විදිහට ශරීරය ව්‍යාකූල වුණාම ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු වෙනවා. යම් යම් ප්‍රතිකාරාත්මක දේවල් කරන්න වෙලා තියෙනවා. ඒ අනුව අපේ රටේ සෞඛ්‍ය අදටත් සැලකිය යුතු මට්ටමින් ගත්තාම නොමිලේ තමයි අපි ප්‍රදානය කරන්නේ. ඒ අනුව අපේ සෞඛ්‍යයට යොදන මුදල් වලින් සැලකිය යුතු මුදලක් අපිට වෙන් කරන්න මේ කටයුත්ත සඳහා. එහෙනම් තමයි දුම්පානයෙන් ලකුවන්ගේ භෞතික ශරීරයන් ඇති වෙලා තියෙන ව්‍යසනය, ඇති වෙලා තියෙන ඒ පිළිකා තත්ත්වයන්, මුඛ පිළිකාවන්, ඊට පස්සේ ශ්වසන මාර්ගයේ තියලා තියෙන විවිධ අපහසුතාවයන් වලට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ අපට ලබා දෙන්න වෙලා තිනවා. ඒ ගොඩක් ඖෂධ අපි රජයේ රෝහල් වලින් දෙන්නේ නොමිලේ. ඒ වගේමයි අපේ වෛද්‍යවරු විශාල කාලයක් ඒ වෙනුවෙන් කැප කරන්න වෙලා තිනවා. අපේ වෛද්‍ය කාර්ය මණ්ඩල, හෙද කාර්ය මණ්ඩල, අනිකුත් කාර්ය මණ්ඩලයන්, ඒ වගේම රෝහල් පහසුකම් ගත්තාම ඒ සියල්ලටම විශාල ඉඩක්, අවකාශයක් අපට වෙන් කරන්න සිද්ධ වෙලා තිනවා මේ කරුණ හේතු කොටගෙන. ඒ විතරක් නෙමෙයි, අපට ඊළඟ පරම්පරාව ගත්තාම දරු පරම්පරාවටත් මේ හේතුව නිසා විවිධ අපහසුතාවයන්, ආබාධයන්, සෞඛ්‍ය තත්ත්වයන් හටගෙන තියෙනවා. ඉතින් ඒ අනුව ගත්තාම අපේ ශ්‍රමය
නිරපරාදේ විනාශ වීමක් වෙලා තියෙනවා. මේක ලෝක මට්ටමෙන් අපට හඳුනා ගන්න පුළුවන්. නමුත් අපේ ලංකා මට්ටමෙන් ගත්තහම අපිට මෙය ඉතා පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. එතකොට මෙහි ගත්තයින් පස්සේ අපිට මේ මේ කාරණේ එක පැතිකඩක් පේනවා. ඒක තමයි අපේ කලාව සහ මාධ්‍ය විසින් මේ දුම් කොළ මේ දුම් පානය කරන දේවල් කලාව සහ මාධ්‍ය විසින් ප්‍රචාරණය කරලා තියෙනවා. ඉති වැරදි ප්‍රචාරණයන් කරන කොටගෙන අපේ තරුණ ප්‍රජාව ඒට ඇබ්බැහිවීමක් වෙලා තියෙනවා. උන්ගේ චර්යාවන් වල ඇබ්බැහිකමක් මේ අනුව වෙලා තියෙනවා. විශේෂයෙන් ගත්තාම සිනමා, ටෙලි නාට්‍ය, චිත්‍රපටේ දේවල් වල ප්‍රධාන චරිතයන්, වීර චරිතයන් සිගරට් එකක් පානය කිරීම එකතු කිරීම නිසා අපේ තරුණ ප්‍රජාව ඒකට ඇබ්බැහිවීමක් අපට හඳුනා ගන්න පුළුවන්. ඒත් එක්ක විශාල ධනස්කන්ධයක් වියදම් කරලා ඒ දුම්කර සමාගම් විසින් සිදු කරලා තියෙන දේ තමයි පුළුල් ප්‍රචාරයක් සිදු කරලා තිනවා මේ මේවා අලෙවි කිරීම සඳහා. ඒත් එක්කම සූක්ෂම රසයක් එන විදිහට මාධ්‍යයන් තුළින් මේවා උලුප්පා දක්වනවා ඉතා හොඳයි කියලා. ඒත් එක්කම අපට ඇති වෙන විවිධ එදිනෙදා ජීවිතයේ ඇති වෙන ප්‍රශ්න ගැටලු සඳහා විසඳුම් ලෙස යෝජනා කරලා තිනු මිත්‍යා මත විදිහට මේ දුම් පානය කිරීම මෙවැනි මත් වෙන ද්‍රව්‍ය පානය කිරීම හොඳයි ඒවට විසඳුමක් ලැබෙනවා කියලා ඒ ප්‍රශ්නවලට. ඒ අනුව ගත්තහම අපිට පේනවා ඇතැම් අවස්ථාවලේ දුම් පානය කරන පුද්ගලයන් දිහා ගත්තහම ඔවුන්ගේ ශරීර කෘත්‍යයන් කිරීමේදී ඔවුන්ට මේ දුම් වැටියක් අවශ්‍ය වෙන තත්ත්වයන් තියෙනවා. ඒත් එක්කම යම් මනසට ඇතිවන අපි කියනවා පීඩාකාරී තත්ත්වයක් නැත්නම් විසින් ස්ට්‍රෙස් වැනි තත්ත්වයක්. එවැනි තත්ත්වයන් ඇති වුණහම කරන වැඩේ තමයි උන් දුම් පානය ඒ වගේ මේ මත් වෙන යමක් පානය කරන්න පෙළඹෙන එක. උන් විශ්වාස කරනවා මිත්‍යා විශ්වාසයක් තියෙනවා එය පානය කිරීමෙන් හින්දා මේ මේ ප්‍රශ්න විසඳෙනවා කියලා. උන්ගේ චර්යාවන් වල යහපත් දෙයක් සිද්ධ වෙනවා කියලා උන් විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් අපි ජීව විද්‍යාත්මකව ගත්තාම යම්කිසි පුද්ගලයෙක්ගේ ඕනෑම මේ සත්ත්ව ශරීරයක ශරීර කෘත්‍ය සිද්ධ වෙන්නේ ඒ අපි මල පහ ගත්තොත් එහෙම ඒ ආහාර දිරවල ඉතුරු වෙන කොටස නිරායාසයෙන්ම ශරීරයෙන් පිට වෙන ඒ ස්වභාවික ක්‍රියාවලිය. ඒට අමුතුවෙන් දේවල් අපි එකතු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතොර මේ මිත්‍යා මතය කරන කොටගෙන ඇතැම් අය ඒ දුම් වැටි ඉරීම සිද්ධ කරනවා. ඒත් එක්කමයි අපි හිතනවා මානසික පීඩාකාරී තත්ත්වයන් ආවහම මේ දුම් වැටියක් එහෙම නැත්නම් මත් වෙන යමක් පානය කරාම ඉරුවට පස්සේ මේ ප්‍රශ්න විසඳනවා කියලා. ඇත්ත වශයෙන්ම එසේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මානසික වෙන්න පුළුවන් වෙනත් ප්‍රශ්නයන්. මොකද මේ ප්‍රශ්න නැති වෙන හේතු හොයලා බැලුවොත් ඇත්තටම මානසික ප්‍රශ්න නැති වීමට බලපානවා පාරිසරික සාධක. පරිසරයේ තියෙන අපිට දැඩි උෂ්ණත්වය එහෙම නැත්නම් දැඩි සීතල වැනි දේවල් අපේ මානසික පීඩාවට හේතු වෙනවා. නමුත් අධික උණුසුම තියෙන තත්ත්වයක ඇති වෙන මානසික ව්‍යාකූල තත්ත්වයකට අපි මත් වෙන යමක් ඉරුවා කියලා ඒ පාරිසරික තත්ත්ව විනාශ වෙන්නේ නැහැ. ඒත් එක්කම අපි හිතමු යම් අපට අහේතුකවාදී සිතුවිලි එන්න පුළුවන්. විවිධ හේතු කරන කොටගෙන. ඒතොර අහේතුකවාදී සිතුවිලි එන්නේ අපේම මනසේ ගොඩනගෙන සංකල්පයන් නිසා. ඒතොර මේ මනසේ ගොඩනගෙන සංකල්පයන් වෙනස් වන්නේ නැහැ කිසිම ආකාරයකින් දුම්බැටියක් බිව්වා කියලා. නැත්නම් ඉරුවා කියලා ඒ සංකල්පවල වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒත් එක්කමයි අනිකුත් සාධකන් මේ විදිහට අපිට විශ්ලේෂණය කරලා බලනකොට පේනවා කිසිදු සම්බන්ධයක් ජීව විද්‍යාත්මකව මානසිකව නැත්නම් පාරිසරිකව එහෙම නැත්නම් සමාජීයව ගත්තාම කිසිදු සම්බන්ධයක් අපට හඳුනා ගන්න නැහැ මේ මත් වෙන යමක් ඉරුවා කියලා. එතකොට එය හුදෙන් මනසේ ගොඩනගාගත්ත සිතුවිලි පරම්පරාවක් පමණයි සංකල්පයක් පමණයි කියලා තමයි අපට කියන්න වෙන්නේ. අද දවසේ අපි ඔබත් එක්ක කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආධ්‍යාත්මික ජීවණයෙන් කොහොමද අපි මේ දේ ඒ කියන්නේ අපේ දුම් පානය දුම් උරණ එක පිළිබඳ අපේ ඇතුළාන්තයෙන් කොහොමද මේක හඳුනා ගන්න කියලා බලන්න තමයි අපි
යම් ප්‍රයත්නයක් දරන්නට උත්සාහ කරන්න. මේ විශේෂයෙන්ම පෙරදිග ඉගැන්වීම් වල සඳහන් වෙනවා අපේ මේ හුස්ම පිළිබඳ අපූරු කරුණු කීපයක්. අපේ මේ හුස්ම ගත්තාම අපේ හුස්ම මේ විශ්වයත් එක්ක සම්බන්ධයි. ඒක අපි දන්නවා පෘථුවිය සූර්යයා වටා කරකිනවා. ඒතකොට පෘථුවියේ වටේ පෘථුවියේ ගෝලාකාරය පෘථුවියේ වටේ තියෙන අංශක 360ක්. මේ එක අංශකයක් ගමන් කරන්න පෘථුවියට යනවා ඒකක 60ක්. එහෙම ගත්තාම 360 වැඩි කිරීම 60 ගත්තාම අපිට උත්තරයක් වෙනවා 21600යි. ඒතර 21600 කියලා කියන්නේ මේ සූර්යයා සහ පෘථුවිය අතර තියෙන මේ අන්තර් සම්බන්ධතාවයේදී පෘථුවිය සූර්යයා වටා ගමන් කරන වාර ප්‍රමාණය 21600යි. ඒත් එක්කම අපි ගත්තත් අපේ හුස්ම වාර ප්‍රමාණය දවසකට ගන්න හුස්ම වාර ප්‍රමාණය 21600යි. අපි විනාඩියකට හුස්ම වාර 15ක් වගේ නිරෝගී කෙනෙක් ගන්නවා. මෙන්න මේ හුස්මේ ඊළඟ අදියර තමයි මේ ස්වභාව දහමත් එක්ක සම්බන්ධ වෙන එක තමයි අපේ වම්නාස්පුඩුව සම්බන්ධ වෙනවා චන්ද්‍රයාට. වම්නාස්පුරු චන්ද්‍රයාට සම්බන්ධ වෙන්නේ දකුණු නාස්පුරු සම්බන්ධ වෙනවා සූර්යයාට. එතකොට මේක සංස්කෘත භාෂාවෙන් කියනවා ඉඩ පිංගල කියලා. මේ නාඩි මාර්ග දෙකට හුස්ම ගැනීම සම්බන්ධතාවය සම්බන්ධ වෙනවා ඉරට සහ හඳට. එතකොට මේ ගැඹුරු තලයකට තියෙන කතාබහ. මෙන්න මේක අපිට තවදුරටත් හඳුනා ගන්න පුළුවන්. කොහොමද හඳුනා ගන්න පුළුවන්? මේ හුස්ම ගැනීමේ රටාවක් අපිට ප්‍රගුණ කරන්න පුළුවන්. දැන් මම කැමතියි ඔබට එහෙම රටාවක් හඳුන්වා දෙන්න. අනේ රටාවෙන් අපි බලමු කොහොමද අපේ හුස්ම මේ තමන්ගේ හුස්ම හඳුනා ගන්න මේ ආධ්‍යාත්මය හඳුනා ගන්න. එය කොයිතරම් දුරකට අපි අර කතා කරපු ප්‍රස්තුත මාතෘකාවට සම්බන්ධ වෙනවද කියලා. අපේ මේ හුස්මේ මේ අවට තියෙන පෘථුවි අපි මේ අවකාශයේ තියෙන හුස්ම මේ විදිහට ශරීරයට ගන්නකොට අපි ඒක රටාවකට ගන්න පුළුවන්. ඒතර අපිට හොඳට දැනෙනවා. මේ රටාව මෙන්න මේ විදිහට අපේ දකුණු අතේ මැදගිල්ලයි දබරගිල්ලයි අපිට මේ විදිහට නමන්න පුළුවන්. එතකොට මේකට අපි කියන මුද්‍රාවක් කියලා. මේ මුද්‍රාවට කියන නම තමයි විෂ්ණු මුද්‍රා කියලා. විෂ්ණු මුද්‍රා. මේ විෂ්ණු මුද්‍රාවෙන් අපිට හුස්ම ගන්න පුළුවන්. කොහොමද? මම කිව්වා අපේ වම සම්බන්ධ වෙනවා චන්ද්‍රයාට, දකුණ සම්බන්ධ වෙනවා ඉරට. මේ සම්බන්ධතාවය මෙනෙහි කරලා අපිට මේ අවකාශයේ තියෙන හුස්ම අපේ ශරීරයට ගන්න පුළුවන්. ඒ ගන්නකොට අපිට දැනෙනවා මේ එන සුලන් රැල්ල කොයිතරම් දුරකට අපේ ශරීරයත් එක්ක සම්බන්ධ වෙනවද කියලා. මෙන්න මේ විදිහට ඒ අභ්‍යාසය කරන්න පුළුවන්. හුස්ම ගැනීම අභ්‍යාසය අපිට පුළුවන් මාපටගෙල්ලෙන් දකුණු නාස්පුඩු මේ ආකාරයට වහන්න. මෙහෙම වහලා අපිට පුළුවන් වම් නාස්පුඩුෙන් හිමීට හුස්ම ඉහළට ගන්න. මෙන්න මේ ආකාරයට. ඉන්දියට අරගෙන අපිට පුළුවන් දකුණු නාස්පුඩුෙන් හුස්ම පිට කරන්න. දැන් හුස්ම මේ විදිහට අරන් දකුණු නාස්පුඩුෙන් හුස්ම පිට කරන මේ ආකාරයට. දැන් අපි හුස්ම ගත්තා පිට කරන එක මම ඊට පස්සේ පෙන්නනවා. ගන්න එක සහ පිට කරන එක මේ විදිහට අපි ගන්නවා. පිට කරනවා. නැවත අපිට පුළුවන් දකුණු නාස්පුඩුෙන් හුස්ම ගන්න මෙහෙම. ඒ ගත්ත හුස්ම වම් නාස්පුඩුවේ මේ ආකාරයට පිට කරන්න පුළුවන්. හොඳට පිට කරන්න පුළුවන්. මේ නාස්පුඩු මාරුවෙන් මාරුවට හුස්ම පිට කරනකොට අපිට පළවෙනිම දැනෙන සංවේදනාවක් තියෙනවා. ඒක තමයි මේ අවකාශයේ තියෙන මේ හුස්ම මේ වාතය මේ හුස්මත් එක්ක ඉතාමත්ම ප්‍රසන්නව ඇතුල් වෙන්න පටන් ගන්නවා. සිසිල්ව ඇතුල් වෙන ඔබට තේරෙනවා. ඒත් එක්ක හුස්ම පිට කරනකොට අපිට තේරෙනවා අපේ පෙනහැල්ල හිස් වෙලා මේ හුස්ම එළියට ගලාගෙන යනවා. ගලාගෙන යනකොට අපිට තේරෙනවා යම් මද උණුසුමකින් මේ හුස්ම පිට වෙනවා කියලා. ගන්නකොට හුස්ම යම් සිසිලසකිනුත් පිට කරනකොට හුස්ම යම් උණුසුමකිනුත්
පිට වෙනවා අපට හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ සංවේදීතාවයෙන් ඉතා වැදගත් කාරණාවක් අපට හඳුනා ගන්න පුළුවන් කොමන්ත මේ සුභාධමයේ තියෙන මේ හුස්ම එහෙම නැත්නම් මේ වාතය හරි ප්‍රසන්නයි කියලා මේ ස්වභාවයේ තියෙන. අපි අර දුම් වැටියක් උරනකොට ඉතාමත්ම කෘතිම එහෙම නැත්නම් විකෘති වූ දුමක් තමයි අපි උරන්නේ. මේ දුම් වැටි උරන කෙනෙකුට පුළුවන් මේ අභ්‍යාසය කරලා බලන්න කොහොමද මේ ස්වභාවයේ තියෙන හුස්ම ගන්නකොට කොයිතරම් සිසිලසක් කොයිතරම් ශාන්තියක් කෙතරම් ප්‍රසන්න භාවයක් තියෙනවද කියලා. ඔබ කවුරුත් දුම් වැටියක් දැල්වපු තැනක ඉඳලා ඇති. ඒ කොයිතරම් අපේ නාසයට වේදනා බර අත්දැකීමක්ද? කොයිතරම් අප්‍රසන්න වූ අත්දැකීමක්ද කියලා අපිට පේනවා. අපි මේ දුම් වැටි භාවිතා කරන අයට යෝජනා කරනවා. ඔබ ඉස්සෙල්ලම ඔබේ හුස්මට එකතු වෙලා බලන්න මේ විදිහට. වම් නාස්පුඩුවෙන් දකුණු නාස්පුඩුවෙන් හුස්ම අරන් හුස්ම පිට කරලා බලන්න. අන්න එතකොට ඔබට හඳුනා ගන්න පුළුවන් වෙනවා ජීවිතේ පළවෙනි වතාවට තමන්ගේ හුස්ම ගැන යම් අවබෝධයක් යම් රටාවක්. ඒක උණුසුම සිසිලස වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හුස්ම ගන්න එකේ ඇතුල් වීමේ වේගවත් භාවය පිටවීමේ වේගවත් භාවය අපට හඳුනා ගන්න පුළුවන්. අන්නේ හඳුනා ගැනීමත් එක්ක ඔබ හඳුනා ගන්නවා ඔබ. මේ අපි අනුන්ගේ හුස්ම ගැන නෙමෙයි කතා කරන්නේ. මේ මම ගන්න හුස්ම තමන්ගේ හුස්ම ගැන. අන්න එතකොට තමන්ගේ හුස්මත් එක්ක ඇතිවෙන ප්‍රසන්නතාවයන් ඔබට හඳුනා ගන්න පුළුවන්. දැන් ඒ ප්‍රසන්නතාවයෙන් ඔබට નિરાයාසයෙන් ඔබ තුල ඔබ අභ්‍යන්තරයේ ඇතිවෙනවා ඔබ දුම් වැටියක් මේ විදිහට උරනකොට මොනවද වෙන්නේ කියලා. ඒ අප්‍රසන්නතාවය, ඒ ශාරීරික භෞතික ශරීරයට දැනෙන වේදනාව අපි කියනවා කැස්ස වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ තා කටෝර තාර ගඳ ඒ වගේ මේ තියෙන විවිධ රසායනික ද්‍රව්‍යයන් සමග අපේ සෛලයන් පිලිස්සෙන ආකාරය ප්‍රතික්‍රියා කරලා අමුවෙන් තමන්ගේ මේ මස් පිලිස්සෙන ආකාරය ඔබටම හඳුනා ගන්න පුළුවන්. දැන් ඔබ දකින්නේ මේ දැනුම කෘතිමව. අපිට බොහෝ අවස්ථාවල මේ දැනුම දෙන්නේ කෘතිමව. තමාගේ අත්දැකීම ලෙස නෙමෙයි. දැන් ගොඩක් අවස්ථාවල සිගරට් දුම් වැටි විකුණන පෙට්ටිවල පවා ගහලා තියෙනවා දුම් බීම පිළිකා ඇති කරයි කියලා. ඒක පින්තූරයක් තියෙනවා. එතකොට මේ පින්තූරය ඔබ දකිනවා මේක මගේ මුඛය නෙමෙයි. ඔබ තවත් වෛද්‍ය සාකච්ඡාවලදී රූපවාහිනී වැඩසටහන්වලදී YouTube එකේ වැඩසටහන්වලදී තවත් දේශනවලදී ප්‍රායෝගික වැඩසටහන්වලදී දැකලා ඇති පින්තූර ඔබට පෙන්වලා ඇති. හැබැයි ඔබ දකින්නේ තව කෙනෙක්ගේ මුඛය පිළිකාවක් ඇති වෙලා තියෙනවා. ඔබ දකින්නේ තව කෙනෙක් දුම් බිව්වහම ඔහුට වෙන දේ. ඔබ දකින්නේ තව කෙනෙක් රෝහල් ගත වෙලා ඉන්න එක. ඔබ දකින්නේ තව කෙනෙක් දුමක් දුම් වැටියක් උරපුවාම ඇතිවන විකෘතිතාවය. අවලස්සන ඔබ දකිනවා. හැබැයි ඔබ දකින්නේ නෑ තමන් දුම් වැටියක් බිව්වහම මොකද වෙන්නේ කියලා. මේ ආධ්‍යාත්මික ඥානනේ වැදගත්කම තමයි අපි හොයන්නේ තමන් ගැන, මේ මම ගැන. එතකොට මගේ හුස්මත් එක්ක සම්බන්ධ වෙන කෙනෙකුට, මගේ හුස්ම අධ්‍යයනය කරන කෙනෙකුට, මගේ හුස්මේ රටාවන් අධ්‍යයනය කරන කෙනෙකුට පේන්න පටන් ගන්නවා තමාව, තමන්ගේ හුස්ම. අන්නේ තමන්ගේ හුස්ම, එහෙම නැත්නම් මම, මගේ තියෙන ලක්ෂණ අවබෝධ වෙන්න පටන් ගත්තාම අන්න එහි තියෙන විකෘතිතාවය ඇතිවන වෙනස්කම් ඔබට අවබෝධ වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට ඔබටම හිතෙනවා මෙහි තියෙන ව්‍යසනය, මෙහි තියෙන වේදනාව, මෙහි තියෙන අප්‍රසන්නතාවය, මෙහි තියෙන විකෘතිය ඔබට තේරෙන පටන් ගන්නවා. දුම් වැටියක් උරනකොට මේ නාසයේ ඇතිවන සෛලයන්ට, මුඛයේ ඇතිවන දිවේ ඇතිවන සෛලයන්ට වෙන දේ ඔබටම තේරෙන පටන් ගන්නවා. ඔබට පුළුවන් අපි මේ හඳුන්වා දුන්න ප්‍රාණයාම අභ්‍යාසයත් එක්ක චිත්ත අභ්‍යාසයක් කරන්න. මේ චිත්ත අභ්‍යාසයට භාරතයේ සංස්කෘත භාෂාවෙන් කියනවා සංකල්ප.
කියලා. එහෙම නැත්නම් තමයි මේක දිගුවක් විදිහට කියන අනුස්ථාන කියලා. ඔබට පුළුවන් උදේ ඔබ නැගිට්ටාම මේ වඩාත් හොඳයි බ්‍රහ්ම මූර්තියෙන් ඉර උදා වෙන්න පැයකමාරකට කලින් ඔබට අවදි වෙන්න පුළුවන් නම් ඒ කාලේ අවදි වෙලා මේ අපි කරපු ප්‍රාණයාම අභ්‍යාසය ප්‍රගුණ කරන්න. ඒ ප්‍රගුණ කරලා දිනෙත් පියාගෙන ඒ සහැල්ලු මනසෙන් ඔබට පුළුවන් අදිෂ්ඨානයක් කරන්න. මොකන්ද? අද දවසේ මම දුම් උරන්නේ නැහැ කියලා. මෙය ඔබට පුළුවන් නම් 16 වතාවක් හිතන්න මේ සිතුවිල්ල. අන්නේ ප්‍රබල සිතුවිල්ලක් බවට පත් වෙනවා. මේ ප්‍රාණයාම අභ්‍යාසය කළ උදේම නැගිටලා ප්‍රාණයාම අභ්‍යාස කරලා සහැල්ලු මනසින් යුක්ත පුළුවන් නම් ඉඳගෙන වඩා හොඳයි ඉඳගෙන ඔබ අදිෂ්ඨානයක් කරන්න. මම අද දවසට දුම් උරන්නේ නැහැ කියලා. මේ සිතුවිල්ල ප්‍රබල සිතුවිල්ලක් වෙන්න ඔබට පුළුවන්. මම අද දවසේ ප්‍රබල සිතුවිල්ලක් ඇති කරගත්තා. ඒ සිතුවිල්ල ඇති කරගෙන මම අද දවසේ ලොකු වීරයක් කරා. අද දවසට අපි දුම් ඉරුවේ නැහැ. ඒ වීරයෙන් යුක්තව ඔබ විමසලා බලනවා. අද දවසේ මට සාර්ථකව මේ කටයුතු කරන්න පුළුවන් වුණා. ඒත් එක්කම ඒ සැහැල්ලුව මගේ සෛලවලට දැනෙන්න පටන් ගත්තා. මගේ මනසට දැනෙන්න පටන් ගත්තා. මගේ ශ්වසන පද්ධතිය දැනෙන්න පටන් ගත්තා. මගේ ආර්ථිකයට දැනෙන්න පටන් ගත්තා. මගේ අසල්වැසියන් දැනෙන්න පටන් ගත්තා. මගේ පවුලට දැනෙන්න පටන් ගත්තා කියලා අපි විමසලා බලන්න පුළුවන්. ඒ විමසීමෙන් නැවත ඔබේ මනස තුළ ප්‍රබල චිත්තයක් ගොඩනැගෙනවා. මේ අභ්‍යාසය ඔබ කරලා බලන්න දින 9ක්. ඔබට නියත වශයෙන්ම මේ මහත් ඵලයක් ලැබෙනවා නියතයි. එහෙනම් ඔබ මම ගැන අධ්‍යයනය කරලා තිබිය යුතු වෙනවා. ඔබ ප්‍රථමයෙන්ම මම මේ කියපු අභ්‍යාසය ප්‍රගුණ කරන්න. හොඳට හුස්ම ගැන අවධානයෙන් වම් නාස්පුඩුවෙන් හුස්ම රන් දකුණු නාස්පුඩුවෙන් හුස්ම පිට කරන්න. එතකොට ඔබට දැනෙනවා මගේ හුස්ම රටාව. ඔබ දකුණු නාස්පුඩුවෙන් හුස්ම පිට කරලා නැවත හුස්ම ගන්න දකුණු නාස්පුඩුවෙන් ගත්තහම ඔබට තේරෙන පටන් ගන්නවා මේ උණුසුම මේ හුස්ම යන එක ඇතුල් වෙන එක. වමෙන් ඔබ හුස්ම පිට කරන්න. හොඳට ඔබට තේරෙනවා ඒ හුස්ම කොයිතරම් දුරකට මේ ස්වභාවයත් එක්ක එකතු වෙනවාද කියලා. අන්න එහෙම අධ්‍යයනය කරපු ඔබට පුළුවන්කම ලැබෙනවා මේ දුමක් උරනකොට ඒ දුම කොයිතරම් දුරකට අපේ මේ සෛලවලට, නාසයේ සෛලවලට, දිවේ මුඛයේ සෛලවලට, එතනින් ගියාම ශාරීරික අභ්‍යන්තරයට දැනෙන මට්ටමක් තියෙනවා. උගුරට තවත් අපිට කැඹුරට දැනෙනවා මොකද වෙන්නේ කියලා. ඒ වෙන විනාශයන් භෞතිකව වෙන විකෘතිතාවයන් ඔබට හඳුනා ගන්න පුළුවන් වෙනවා. අපි ඔබට යෝජනා කරනවා. මේ ඉතා වැදගත් ක්‍රමවේදයක්. මොකක්ද? ඔබ ඔබේ හුස්ම හඳුනා ගන්න. ඒ හුස්මත් එක්ක ඔබට පුළුවන් වෙන ඔබේ ශරීරය හඳුනා ගන්න. ඒ හඳුනා ගැනීමත් එක්ක ඔබට මේ දුම්වැටියක් උරනකොට ඇතිවන විකෘතිතාවයන් හඳුනා ගන්න පුළුවන්. ඔබ මේ පුහුණු කරලා බලන්න. මේ පුහුණු කරලා බලලා ඔබේ අධ්‍යක්ීම අපට බෙදා ගන්න එවන්න කියලා අපි ඔබට යෝජනා කරනවා. එහෙමනම් අපි සරල ක්‍රමවේදයක් කිව්වේ කුමක්ද? ඔබ ඔබ ගැන හොයන්න. එහෙම නැත්නම් මම ගැන හොයන්න. ඒ හොයන ක්‍රමවේදයක් තමයි මේ හුස්මේ රටාවන් හඳුනා ගැනීම. අන්න ඒකෙන් ඔබට විශාල ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. එහෙම විශේෂයෙන්ම මේ තරුණ පරපුරට අපි යෝජනා කරනවා මම ගැන හොයලා මම අධ්‍යයනය කරලා එයින් ඔබේ ජීවිතය වඩාත් සාර්ථක කරගන්න කියලා. එහෙමනම් මේ තරුණ ජීවිතවලටත් මේ දුම් වැටිවලට දුම් උරන්නන් හා එකතු වෙච්ච සියලු දෙනාටම එයින් මිදෙන්න මාර්ගයක් විවෘත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මුළු විශ්වයටම ශාන්තියක්ම වේවා.